සමගී බලවේගය මේ වෙනකොට අපේ දේශපාලන ව්‍යාපාරයේ සහ බිම් මට්ටමේ සංවිධාන ගොඩනැගීම ආරම්භ කළා තිබෙනවා. අපි ආරාධනා කරන්නේ බිම් මට්ටමේ අවසන් වතාවටත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්ද දීපු ජනතාවට දැන් සමගී බලවේගය එක්ක අලුත් ගමනක් යන්න එකට එකතු වෙන්න. මොකට හේතුවක් තිබෙනවා? එක්සත් ජාතික පක්ෂය ඇත්තට මේ තත්ත්වයට වැටුනේ පක්ෂ නායකයන්ගේ සහ නායක කාරකයන්ගේ උද්දච්චකම එවැගේම අධි තක්සේරුව සහ වැරදි ගමන් මාර්ගය. ඒක පැහැදිලිනේ. දැන් ජනාධිපතිවරණයට පස්සේ පාක්ෂිකයන් ක්‍රියාකාරීන් එවැගේම පක්ෂ නායකයන් බොහෝ දෙනෙක් කිව්වා අපි එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් දෙමින් මේ ගමන යමු කියලා. ඒ වෙනුවෙන් සකස් කරපු සංවිධාන ගොඩක් ඇති වුණා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඒ සඳහා මූණ දෙන්න වැඩපිළිවෙලක් පවා සකස් කරා. මොකද අවසානයේ වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයන් එකතු වෙලා කරපු වැරදි ක්‍රියාමාර්ග හා තීන්දුව නිසා අද මුළු මහත් එක්සත් ජාතික පක්ෂයම අසරණ තත්ත්වයට පත් වෙලා. මේක අවුරුදු 74කට පස්සේ එක්සත් ජාතික පක්ෂයට එල්ල වුණු බරපතලම ප්‍රහාරක්. මං හිතන්නේ නෑ නැවත මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න පුළුවන් කියලා. නමුත් ඒකට විකල්පයක් තිබෙනවා. අපි කැමති එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙලා සමග ජන බලභාගය සමග වැඩ කරනවා නම් මොකද අපේ මූලික අරමුණ තමයි ආණ්ඩුවට විරුද්ධව තියෙන සියලු ජනතා බලවේගය එකට එකතු කර ගැනීම. අපේ ළඟ ඩීල් දේශපාලනයක් නැහැ. ඒ වගේම අපේ ළඟ වෙනත් වූ දේශපාලනමික වශයෙන් ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න අපි යන්නේත් නැහැ. අපිට ඕන මහජන මූලික වෙච්ච අදහස් ටික ක්‍රියාවට නංවන්න අපේ උපරිම කැපවීම කරන්න. ඒ නිසා නිල නොවන මට්ටමින් විවිධ අදහස් සුදහස් හුවමාරුවීම් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට දැන් අවබෝධ කරගන්න තිබෙන එකයි. ඒක තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව දුන්නු තීන්දුව අවබෝධ වෙනවා නම් අවබෝධ කරගන්නවා නම් තව දොරටත් එක්සත් ජාතික පක්ෂයේ හුදකලා නොවි සමගි බලවේගය සමග එකට යන්න පුළුවන්. මේකට විකල්ප දෙකක් අපි නිතරම කියනවා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි ලෙසම සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දෙන්න එතුමා නායකය හැටියට පත් කරන්න. එහෙම නැත්නම් මධ්‍යස්ථ නායකයේ කරහා මිත්‍ර පක්ෂයක් හැටියට අපේ සමගී බලවේගයේ සමග එකට වැඩ කරන්න සූදානම් වෙන්න. මේ දෙකම ප්‍රතික්ෂේප කිරීම හරහා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ ඡන්ද දුන්නු ඡන්දදායකයන් අසරණ වෙලා අතරමං වෙලා කොංගණයක විතරයි. ඒ නිසා අපි ලෑස්ති නැහැ ඒ තත්ත්වයට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ජනතාව පත් කරන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. දැන් අපි කාලයක් බලන් හිටියා. අපි ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට අවකාශයක් ලබා දුන්නා. නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් අපිට පේන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් පත් කරගන්නෙත් නැහැ. මම දැක්කා නායකයා පත් කර ගැනීමත් දෙසැම්බර් මාසයේ අවසානයේ දක්වාම කල් දමලා තිබෙනවා. ඉතින් මෙහෙම ගියොත් එක්සත් ජාතික පක්ෂයේ විනාශ වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා සමගි ජන බලවේගය දැන් බිම් මට්ටමේ සංවිධාන ආරම්භ කරන්න යනවා. අපි මේ සංවිධාන වලට එකට එකතු වෙන්න කියලා බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂයට පහුගිය වතාවේ ඡන්දෙ දුන්නු ඒ පිරිසගෙම තිල්ලීමක් කරනවා. ඒ අයගේ අරමුණු වෙනුවෙන් අපි ලෑස්ති සමගි බලවේගයේ ක්‍රියා කරන්න. ඒ වගේම ඒ අය රැක බලා ගන්න. ඒ අයගේ ඌමනාව වෙනුවෙන් පෙනී සිටින්න අපි ලෑස්ති. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටම ආක්‍රමණය කරන්න අපි දෙවනි වටේටත් දැන් මේ ප්‍රතිසංවිධානයේ හරහා සූදානම්. ඇත්තට මෙතන ඇතහැරීමක් කරන්න කිසිම ඌමනාවක් නැහැ. සමගී ජන බලවේගයේ තමයි අපි ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරය. අපි දුරකථනයේ ලකුණෙන් තමයි ඉදිරි මැතිවරණයටත් මූණ දෙන්න කියන එකයි මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට පත් වෙන සජිත් ප්‍රේමදාස මහත්මයාට බාධාවක් නැහැ. ඒක පුංචි විවස්ථා සංශෝධනයකින් පුළුවන්. ඒක මහා ලොකු රටේ විවස්ථාව වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම රටේ විවස්ථාව වෙනස් කරනවා වගේ පාර්ලිමේන්තුවේ 3/2 ඕනෙන්නෙත් නැහැ. ජනමත විචාරණ පවත්වන්න ඕනෙත් නැහැ. මේක පක්ෂයේ නායකයන් එකට එකතු වෙලා එක විවස්ථා සංශෝධනයකින් මේ නායකත්වයේ වෙනස් කිරීම හා පත් කිරීම කරන්න පුළුවන්. ඒ නිසා මේක සරල දෙයක්. ඒ සරල දේ කරාම සමස්ත එක්සත් ජාතික පක්ෂයත් ආරක්ෂා වෙනවා. සමගි ජන බලවේගයත් ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි කියන්නේ මෙවැනි සංශෝධනයකින් අපි මේ යහපත් පියවරට අඩියක් තියමු. මේ සියල්ල ප්‍රතික්ෂේප නොකර සුභවාදීව කල්පනා කරමු. ඒකයි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හිතන්න ඕනේ. මොකද තව දුරටත් හිතනවා නම් කවුරු හරි අපි යලි එක්සත් ජාතික පක්ෂයේ ගොඩනගනවායි කියලා ඒක හීනයක් පමණයි.